ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. ආදරණීය ජීවිතය ඔබ එකතු වෙලා ඉන්නේ ආදරණීය ජීවිතයත් එක්ක හැමදාමත් වගේ අපි සූදානම් ඔබට සුවිශේෂී දෙයක් තිලින කරන්නට දායාද කරන්නට සහ සුවිශේෂී දෙයක් සම්බන්ධයෙන් කතා බහ කරන්නට. ඉතින් අදත් අපි සූදානම් විශේෂ දෙයක් ගැන කතා කරන්නට මම සඳහන් කරා වගේම ඔබ දැන් ඔබට පේන නැති මේ මැදිරියේ ඉදිරියේදී පුංචි පුංචි වෙනස්කම් ටිකක් අපේ අතර සිද්ධ වෙලා තියෙනවා. තවසුළු මොහොතකින් ඔබට දැක ගන්නට හැකියාව තියෙනවා පුංචි වෙනස්කම් ටිකක් සිද්ධ වෙලා තියෙනවා කියලා. මේ මැදිරියට අද ඇවිල්ලා ඉන්නවා විශේෂ අමුත්තන් කිහිප දෙනෙක්. විශේෂයෙන්ම කිව්වොත් එහෙම විශේෂ අමුත්තන් 3 දෙනෙක් මේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා අපි සූදානම් ඔවුන් සම්බන්ධයෙන් කතා කරන්නට. නමුත් හැමදාමත් වගේ අපි මෙතනට කැඳවාගෙන ඇවිල්ලා කතා බහ කරන දේ සම්බන්ධයෙන් නෙමෙයි අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම 4 වෙනිදාට යෙදිලා තියෙනවා පොලිස් නිලසුනක දිනය. ඒ කියන්නේ වසර 75ක් සම්පූර්ණ වෙනවා මේ පොලිස් නිලසුනක කොටසට. ඉතින් ඒ නිසා අපි සූදානම් අද ඒ සම්බන්ධයෙන් ඔබත් එක්ක කතා කරන්නට විශේෂයෙන්ම ගත්තොත් එහෙම ලංකාවේ මේ අපරාධමය තත්ත්වයක් ඒ වගේම මත්ද්‍රව්‍ය වැටලීමක් මේ දේවල් සඳහා කොහොමද පොලිස් නිලසුනකයන් යොදාගන්නේ කියන කාරණය ගැන අද අපි සූදානම් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නට. ඉතින් මේ අමුතු තුන්දෙනාත් එක්ක තමයි අද අපි මේ දේවල් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ගැන ඉතින් ඒ අමුතු තුන්දෙනා විතරක් ඉඳිද්දී අපිට කතා කරන්නට හැකියාවක් නැහැ. ඒ සඳහා විශේෂිත වූ දෙපළක් අපි මේ ස්ථානයට කැඳවාගෙන ආවා. මම සූදානම් හඳුන්වා දෙන්න ඔබට ශ්‍රී ලංකා පොලිස් නිලසුනක කොටස්සේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කංචන ගොඩකුඹුර මහත්මිය අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයබෝවල්. ඒ වගේම තමයි ශ්‍රී ලංකා පොලිස් නිලසුනක කොටස්සේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුහුණු සහකාර පොලිස් අධිකාරී ප්‍රියන්ත කුලසේකර මහත්මිය අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයබෝවල්. හොඳයි. දැන් මට මුලින්ම යොමු වෙන්නට හිතුණ අපේ කංචන මහත්මයාගේ පැත්තට මොකද දැන් මේ අමුතු තුන්දෙනෙක් අපේ ඉස්සරහ ඉන්නවා කියලා දැන් ඔබට පේනවා මගේ මේ පැත්තේ නමුත් එක්කිනේ වගේ ඉදිරිපස්සේ නමුත් එක්කිනේ වගේම මේ එහා පැත්තෙන් අමුත් එක්කිනවා. ඉතින් ඔවුන් සූදානම් වෙමින් ඉන්නවා මේ පුංචි පුංචි දේවල් ටිකක් ඔබට පෙන්නන්නට. ඊට කලින් අපි කතා කරමු මේ පොලිස් නිලසුනක අංශය කොහොමද ආරම්භ වුණේ කියන එක ගැන අපි මුලින්ම කතා කරලා ඊට පස්සේ අපි කතාවට ප්‍රවේශ වෙමු. ඔව් ඇත්තෙම 1948 ආරම්භ වෙන නිලසුනක අංශය ව්‍යාප්ත වෙලා තමයි නිලසුනක කොට්ටාසයක් බවට පත් වෙන්නේ. මුලින්ම 1948 සර් රිචඩ් අලි විහාරේ හිටපු පොලිස්පතිතුමා ආරම්භ කරන්නේ මේ නිලසුනක කොට්ටාසය නිලසුනකින් දෙදෙනෙක්ගෙන්. මෙම නිලසුනක කොට්ටාසයේ ආරම්භක නිලසුනක ක්‍රියාකරුවන් වශයෙන් පොලිස් කොස්තාපල් බර්ටස් ඒ වගේම පොලිස් කොස්තාපල් ආම්ස්ට්‍රෝන් කියන දෙන්නත් එක්ක තව දේවනායකම් කියන මහත්යත් සම්බන්ධ වෙනවා. නමුත් පසු කාලීනව ඔහු ඉවත් වෙලා යනවා. මං මුලින් කියපු නම් දෙක සඳහන් නිලධාරීන් දෙදෙනා සමග මේ ආරම්භ වුණු නිලසුන කොට්ටාසි තමයි මේ වෙනකොට මහනුවරට රැගෙන ගොස් මහනුවරදී ව්‍යාප්ත වෙලා දැන් ලංකාව පුරා ඒකක 55ක් තුළ අපි නිලසුනකෙන් ස්ථාපිත කර රාජකාරී යොදවන්නේ. ඒ අනුව 1948 ආරම්භ වුණු නිලසුනක කොට්ටාසය 2023 වර්ෂය වෙනකොට වසර 75ක් සැපිරෙනවා. සම්පූර්ණ වෙලා තියෙනවා. හොඳයි. දැන් මට දැන් මේ අමුත්ත තුන්දෙනෙකුත් මෙතන ඉන්න නිසා මට යොමු වෙන්නට හිතුණා අපේ පුහුණු පැත්ත බාරව කටයුතු කරන අපේ ශ්‍රී ලංකා පොලිස් නිලසුනක කොටහසේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුහුණු සහකාර පොලිස් අධිකාරී ප්‍රියන්ත කුලසේකර මහත්මයාගේ පැත්තට යොමු වෙන්නට ඕනේ කියලා හිතුණා. මේ කොහොමද දැන් මේ අපි දැන් සුනකයෝ සාමාන්‍යයෙන් අපි දකින්නේ නිවසක අපි ඇති කරන සුනකයෝ. ඒ වගේම සාමාන්‍යයෙන් අපි මහා මාර්ගයේදී දකිනවා සුනකයෝ. නමුත් මේ සුනකයන් අතිම විශේෂ ඉතාමත්ම විශිෂ්ට ගණයේ දේවල් සිද්ධ කරන්නට තමයි ඔවුන්ව පුහුණු කරන්නේ. මේ සුනකින් බඳවා ගැනීම සිද්ධ කරන කාරණය සම්බන්ධයෙන් මුලින්ම කතා කරලා ඉමු. මේ සුනකින් බඳවා ගැනීම ශ්‍රී ලංකා පොලිසියට සුනකින් බඳවා ගන්න ක්‍රම තුනක් දැනට අපි භාවිතා කරනවා. මුලින්ම අපි නිලසුනක කොට්ටාසයට බඳවා ගන්න සුනකින්ගෙන් වැඩි ප්‍රමාණයක කියන්නේ 150ක් පමණ විදේශ ආනයන විදේශයෙන් ආනයනය කළා තමයි බඳවා ගන්නේ. ඒ බඳවා ගැනීමේදී ඒ විදේශින් ආනයනය කිරීමට අමතරව අපි දේශීයව අභිජනනය කරනවා. අපේ නිලසුනක කොට්ටාසයේ නිලසුනක දේනුවන් සහ නිලසුනකෙන් අභිජනනය කළ පැටවුන් ලබා ගන්නවා. ඊට අමතරව අපි පොලිස්පතිතුමාගේ අවසරය මත නිලසුනක දේශීය වශයෙන් පරිත්‍යාග කරුවන් විසින් පරිත්‍යාග කරන නිලසුනකෙන් අපි නිලසුන කොට්ටාසයට බඳවා ගැනීම කරනවා. නමුත් ඒ බඳවා ගැනීමේදී අපි නිලසුනකෙන්ගේ
බඳවා ගන්න පෙර ඒ කට්ටියව පරීක්ෂණයකට භාජනය කරනවා නිලසුනක ඒ කියන්නේ ඩොග් සිලෙක්ෂන් ටෙස්ට් එකක් කරනවා අපි ඒ පරීක්ෂණය සමත් වෙච්ච එහෙම නැත්නම් ඒ සුදුසුකම් ලැබපු සුනකින් පමණයි අපි නිලසුනක කොට්ටාෂයට නිලසුනකෙක් වශයෙන් පුහුණු කිරීම සඳහා බඳවා ගන්නෙ ඒ බඳවා ගැනීමේදී දැන් උදාහරණයක් විදිහට අපි විදේශයෙන් ආනයනය කරන සුනකෙක් නම් අපිට ආනයනය කරපුවා සැපයුම් කරන විසින් එක සුනකෙකුට නිලසුනකින් තිදෙනෙක් අපි වෙත ඉදිරිපත් කරනවා එතකොට ඒ කියන්නේ 25ක් අපි බඳවා ගන්නවා නම් අපිට නිලසුනකින් 75 දෙනෙක් ඉදිරිපත් කරනවා ඒකෙන් අපි තෝරනවා ඒ නිලසුනකින් අපි 25 දෙනා එතකොට ඒ නිලසුනකින් තෝරනකොට නිලසුන්ගේ චරිත ගුණාංග තියෙනවා චරිත ගුණාංග 7ක් ඒ වගේම තියෙනවා නිලසුන්ගේ ඉරියව් දක්ෂතා ඒ ඒ ඒ 15ක් එතකොට ඒ සියලු දේවල් අපි පරීක්ෂාවට ලක් කරනවා මොකද චරිත ගුණාංග කියන එක සුනකේකුගේ අපිට දියුණු කරන්න අමාරුයි නමුත් ඉරියව් දක්ෂතා කියන එක අපිට ඒ සුනකෙන්ගේ දියුණු කරන්න පුළුවන් වැඩි දියුණු කරන්න පුළුවන් ඉතින් ඒ ඒ සියලු දේවල් පරීක්ෂාවට භාජනය කළා තමයි නිලසුන කොට්ටාෂයට සුනකේකු බඳවා ගන්නෙ. ඇත්තෙන්ම සුනකේකු බඳවා ගත්තත් නිලසුන කොට්ටාෂයට එයා නිසි පුහුණුවෙන් පස්සේ අපි එයාට ප්‍රමිතිය බලලා එයාව නිලසුනකෙක් වශයෙන් රාජකාරි කිරීමට සුදුසුයි කියලා අපි එයාව සුදුසුකම් ලබා දෙනවා. එතකොට ඒ වෙනකල් එයා සුනකෙක් විදිහට තමයි පාවිච්චි කරන්නේ සුදුසුකම් ලැබුවට පස්සේ තමයි ඇත්තටම එයා නිලසුනකෙක් වශයෙන් සේවයට එකතු වෙන්නේ. හොඳයි. ඔන්න ඔය ආකාරයට තමයි සාමාන්‍ය සුනකෙක් පොලිස් නිල සුනකෙක් බවට පත්වීමේ කාර්යභාරය සිද්ධ වෙන්නේ. අපි දකිනවා මේ පොලිස් නිල සුනකෙක් ළඟ හැම අවස්ථාවකම හසුරවන්නෙක් සිටිනවා. ඒ හසුරවන්නාගේ ක්‍රියාකලාපය මත ඔහු කියන විධානයන් වලට අනුව තමයි මොහු කටයුතු කරන්නේ. දැන් මේ ස්ථානයත් ඒ විදිහටමයි. මේ තුන්දෙනා මේ විදිහට තියාගන්න මේ හසුරවන්නන් තුන්දෙනා බොහොම වෙහෙස මහන්සියක් දරන කාර්යයක් අපිට මේ වටපිටාවෙන් බලාගන්නට හැකියාවක් තියෙනවා. ඔබට ඒ අවස්ථාව නැති වුණත්. මම ඔබතුමාගේ පැත්තට යොමු වෙන්නට හිතුවා කොහොමද මේ හසුරවන්නෙක් මේ සඳහා යොදා ගන්න කියන කාරණය ගැන අපි පැහැදිලි කරමු. ඇත්තෙම ශ්‍රී ලංකා පොලිසියේ ආධුනික පොලිස් කොස්තාපල් ශ්‍රේණියේ බැඳෙන නිලධාරීන් පොලිසිය තුල මූලික පුහුණුව හදාරන්න ඕනේ. ඒ මූලික පුහුණුව හදාරන ලද නිලධාරීන්ට අපි අපේ තියෙන වකන්සීස් ඒ කියන්නේ අපේ තියෙන පුරප්පාඩු සම්පූර්ණ කරලා තියෙන ප්‍රමාණය සම්පූර්ණ කර ගැනීම සඳහා ආයුධපත් කැඳවනවා. ඒ ආයුධපත් කැඳවීමේදී ඕනෑම පොලිස් නිලධාරියෙකුට මේ සම්බන්ධයෙන් ආයුධපත් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි අපේ මේ ආයුධපත් ඉදිරිපත් කරන නිලධාරියාට අනිවාර්යයෙන්ම ආදරය අනුකම්පාව එයාට සහජයෙන් තියෙන්න ඕන. එහෙම නැතුව මේක සෑම නිලධාරියෙකුටම කරන්න පුළුවන් ක්‍රියාවක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ නිලධාරීන් අපේ බඳවා ගැනීමේදී මූලිකව සුදුසුකම් පොලිස් නිලධාරියෙකුගේ සුදුසුකම් හා සපුරලා පොලිසියට බැඳුනා වගේම ඔහු දෙවෙනියට මේ තෝරගත්ත ක්‍රියාවලිය තුළ රාජකාරී කිරීම ඉදිරියට කරගෙන යන්න මේ සත්වෙකුත් සමග ජීවත් වීමට ඔහුට තියෙන ආදරය වැඩි වෙලා ඒ වගේ වැඩිකමක් දකින්න තියෙනවා නම් ඒ වගේ මෙයාගේ අනවචන දීම එවැනි ඔහුගේ බාහිර ක්‍රියාකාරකම් ඔහු සත්වෙකු සමග ගත කරන්න ඕනේ ඊළඟට යාට ව්‍යායාම කරන්න ඕනේ ඒ වගේම එයාත් සමග ඕනෑම රාජකාරියක් නියැලෙන්න පුළුවන් තියෙන හැකියාවන් පරීක්ෂා කරලා තමයි බඳවගන්නේ බඳවගත්ත නිලධාරීන් අපි පුහුණුව සඳහා කැඳවන්නේ අපේ තියෙන මේ පුරප්පාඩු අනුව ඒ පුරප්පාඩු අනුව කැඳවුවාම ඒ සුනකයෙන් අපි බාර දෙනවා ඒ සුනකයා සමග මූලික පුහුණුව අවසන් කරාට පස්සේ තමයි ඔහු නිලසුනක කොට්ටාසේ නිලසුනක රාජකාරී සම්බන්ධයෙන් නිලසුනක නිලධාරියෙකු වශයෙන් හඳුන්වන්නේ ඔන්න ඔය ආකාරයෙන් තමයි පොලිස් නිලසුනක කොට්ටහස්සේ පොලිස් නිලසුනකෙක් හසුරවන්නෙක් බඳවා ගැනීමක් සිද්ධ වෙන්නේ. දැන් අද අපේ වැඩසටහනේ ප්‍රධානම කාර්යභාරය බවට පත්වලා තියෙන මේ නිලසුනකීන් සම්බන්ධයෙන් කතා කරන එකන විශේෂයෙන්ම ඔවුන්ගේ 75 වෙනි වසර තමයි මේ 4 වෙනිදාට සම්පූර්ණ වෙන්නේ. හේතුව තමයි ඔවුන්ගේ මේ කාර්යභාරය ගැන කතා කරද්දී ලංකාව පුරාවට සිද්ධ වෙන බොහෝ මත්ද්‍රව්‍ය වැටලීම්. ඒ වගේම තමයි අපරාධමය තත්ත්වයන් මේ දේවල් එක්ක ගොඩක් කටයුතු කරන පිරිසක් තමයි මේ නිලසුනකෙන් කියලා කියනවා නොමැති නම් සමහර අවස්ථාවලදී අපිට හැකියාවක් නැහැ ඒ අපරාධකරු හෝ අපරාධකාරිය ඒ අදාළ පුද්ගලයන් හඳුනා ගන්නට අත්අඩංගුවට ගන්නට කියන කාරණේ අපි කවුරුත් දන්න කාරණයක් සහ ලංකාව පුරාම ඉන්න හැම ජනතාවකගේම හිතේ තියෙන කාරණයක් තමයි පොලිස් නිලසුනකෙක් මොනාහරි සිද්ධියකදී සම්බන්ධ වුණා කියලා කියන්නේ
ඒ අපරාධය හෝ වේවා ඒ මද්‍රව්‍ය ප්‍රමාණය හෝ වේවා ඒක සොයා ගන්න හරිම පහසුයි කියන කාරණේ නිසා තමයි මට නැවත වතාවක් මේ පුහුණු කිරීම සම්බන්ධයෙන් ඔබතුමාගෙන් දැනගන්නට අවශ්‍යයි. දැන් විවිධ වූ රාජකාරිය සඳහා යෙදවීමක් සිද්ධ කරනවානේ මේ සුනකයන්ව. අපි දන්නවා ඔය මද්‍රව්‍ය වැටලීම් මේ වගේම අපරාධ මේ වගේ විවිධ වූ දේවල් තියෙනවා. ඒ සඳහා වෙන් කිරීමක් කරන්නේ කොහොමද මේ නිල සුනකෙක් බවට පත් වුවාට පස්සේ? ඇත්තටම සුනකයෙකු අපි නිලසුන කොට්ටාෂයට බඳවා ගත්තට පස්සේ අපි මූලික පුහුණුවීමක් කරනවා. මූලික පුහුණුවීම කියන්නේ ඇත්තෙම ඉස්සලාම අපි මේ නිලසුනකයා සහ නිලධාරියා අතර සම්බන්ධතාවය තමයි මේ නිලසුනකයාගේ පුහුණුවීමට තියෙන ප්‍රධානම සාධකය. කියන්නේ මේ නිලසුනක හසුරුවන්නෙකු අනිවාර්යයෙන්ම ඉතාමත් ඉවසිලිවන්ත වෙන්න ඕනේ, ඉතාමත් දරා ගැනීමේ ශක්තියක් තියෙන්න ඕනේ. මේ සුනකයෙකු, ඒ කියන්නේ කතා බහ කරන්න බැරි මේ සුනකයෙකු අපි මිනිස්සෙක් කරන වැඩ ක්‍රියාවකට හා සමානව පුහුණුවීමක් කරන්න ඉතාම කැපවීමක් කරන්න ඕනේ. කැපවීම මං හිතන්නේ වැඩි වශයෙන්ම කරන්න ඕනේ මේ නිලසුනක හසුරවන්න. මේ පුහුණු කිරීමේදී නිලසුනක හසුරවන්න සහ නිලසුනක අතර තියෙන සම්බන්ධතාවය ගොඩනැගුම් නැත්නම් කිසිම ආකාරයකින් නිලසුනක කිසිම ක්‍රියාවකට පුහුණු කිරීම අපහසුයි. ඒක නිසා මේ පුහුණු කිරීම මූලිකව අපි අංගෙන් අංගයට අපි පරීක්ෂාවට ලක් කරනවා. මූලිකව අපි නිලසුනකයා සහ නිලධාරියා අතර සුහදතාවය අපි පරීක්ෂා කරලා බලලා ඒක ප්‍රමාණවත් පරිදි තියෙනවා නම් පමණයි අපි ඊළඟ අදියරට එයාගේ කීකරුකම පුහුණු කරන්න අපි ගෙනියන්නේ. පුහුණු කිරීම කීකරුකම පුහුණු කරනකට ඒකත් අපි පරීක්ෂාවට ලක් කරනවා. ඒකත් ප්‍රමාණවත් නම් අපි ඊට පස්සේ එයාව එතනින් පස්සේ තමයි අපි තෝරන්නේ සුනකයාගේ වර්ගය අනුව සහ සුනකයාගේ දක්වන දක්ෂතා අනුව එක එක අපරාධ පරීක්ෂණ සඳහා, එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා, එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ සඳහා කියලා එතනින් තමයි අපි වෙන් කරන්නේ සුනකීන්ව. එතකොට ඒ විශේෂයෙන්ම දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපරාධ පරීක්ෂණ සඳහා අපිට සුනකේ තෝරා ගැනීමේදී අපි බොහෝ දුරට බලනවා සුනකයාගේ දරා ගැනීමේ ශක්තිය සහ ඒ සුනකයා වැඩි. උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් සුනකෙක් අපරාධ පරීක්ෂණ සුනකෙක් සමහරවිට කිලෝමීටර් 5ක් 6ක් 7ක් 10ක් 12ක් විතර ඉව මාර්ගය ඔසේ ගමන් කිරීමට වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ සුනකයාට දරා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. එතකොට ඒ දරා ගැනීමේ හැකියාව, ඒ වගේම නිලසුනක හසුරවන්නටත් ඒක ප්‍රායෝගිකව සුනකයා සමග ගමන් කිරීමට ශරීර සෞඛ්‍ය සහ එයාගේ ෆිට්නස් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේම දැන් අපිට ඒ වගේ අපරාධ පරීක්ෂණ සඳහා මේ ස්පැනියල් වගේ සුනකෙන් අපි සාමාන්‍යයෙන් ගන්න ඒ කට්ටියට ඒ කුඩා සුනකෙන් අපි ගොඩක් වෙලාවට භාවිත කරන්නේ මද්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා. මොකද හේතුව අපි එම පරීක්ෂාවන් සිදු කිරීමේදී විශේෂයෙන් වාහන සහ කුඩා තැන්වලට යනකොට මේ ලොකු සුනකින් ශරීරයෙන් ප්‍රමාණයෙන් ලොකු සුනකින් යෙදීම අපහසු නිසා අපි ගොඩක් වෙලාවට ඒ ගැටිය තමයි අපි අපරාධ මද්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා යොදවන්නේ. ඔව්, මේ තිරේ දිස්වන සුනකයා තමයි බොහෝ අවස්ථාවලදී මද්ද්‍රව්‍ය සඳහා, ඒ කියන්නේ මද්ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා යොමු කරන්නේ. හොඳයි. ඒ කාරණේ තමයි පුංචි දෙයක් අහන්නට හිතුණා. මේ දැන් ඔය සුනකයන් වර්ග වශයෙන් පාවිච්චි කරනවා කියලා කිව්වනේ, මේ කාර්යයන් සඳහා කොහොමද වර්ග විදියට ගතොත් අපිට සඳහන් කිරීමක් කරමු? ඇත්තම වර්ග කියන්නේ නිලසුනකයෙකු රාජකාරී පොලිස් නිලසුනක රාජකාරී සඳහා යොදවා ගැනීමේදී අපි මුලින්ම ඒ සුනකයා වැඩ කරන කුලය, එහෙම නැත්නම් ඒ කට්ටියගේ තියෙනවා මේ වර්කින් කැටගරි කියලා ලෝකේ වර්ග කරපු සුනක වර්ගය ඉන්නවා. ඒ කට්ටිය පමණයි අපි සුනකාංශයේ නිල සුනකෙකු වශයෙන් පුහුණු කිරීම සඳහා බඳවාගන්නේ. ඒ අතරේ ඉන්නවා විවිධ වූ වර්ගයේ සුනකීන්. ඒ කට්ටිය අතරින් තමයි ඇත්තටම අපි ඒ එක එක විෂයන්ට අදාළව නිල සුනකෙකු තෝරා ගැනීමක් කරන්නේ. හොඳයි, මීළඟට මට යොමු වෙන්නට හිතුණා නැවතත් ඔබතුමාගේ පැත්තට. දැන් හසුරවන්නා සම්බන්ධයෙන් ඔබතුමා එක්ක මම මීට පෙර කතා බහ කර නිසා, දැන් හසුරවන්නා දැන් අපි ගත්තොත් එහෙම සුනකයා කියන මේ කොට්ටාසයට අපිට සාමාන්‍ය මිනිසුන්ට වගේ කතා කිරීමේ හැකියාවක් නැහැ. ඔවුන්ගේ අංග චලනය, ඔවුන්ගේ හැසිරීම මේ කියන කාරණා අනුව තමයි තීරණය කිරීමක් සිද්ධ වෙන්නේ. මොකක්ද මීළඟට මෙතන සිද්ධ වෙන්නේ කියන කාරණේ. හසුරවන්නාගේ වගකීම ගැන කතා කරමු. කොහොමද හසුරවන්නාගේ ප්‍රකාශයක වැදගත්කම සටහන් වෙන්නේ අධිකරණයකදී කියන කාරණා සම්බන්ධයෙන්? ඇත්තටම නිලසුනක හසුරවන්නා
නිලසුනකයා සමග කරන රාජකාරී සම්බන්ධ සියලුම නීතිමය පැත්තේදී කටයුතු කළ යුතු වන්නේ හසුරුවන්නා. එසේ හසුරුවන්නා මනා පළපුරුද්දක් සහිත ඔහුගේ තියුණු බව ඔහුගේ අපරාධ පරීක්ෂණයට තිබ්බ හෝ එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය පරීක්ෂණයට තිබ්බ හෝ තිබ්බ දක්ෂතාවය ඔහු ඉටු කළපු රාජකාරියවල තිබ්බ හොඳ ප්‍රගතීන් සමය වැදගත් වෙනවා අතට. එවැනි දක්ෂතා පෙන්නපු සුනකේකු සම්බන්ධයෙන් සාක්ෂි ආඥා පනතේ ඇත්තටම 11 ආවගන්තිය විශේෂයි ඒ අනුව අනුකූල වෙන කරුණු සම්බන්ධව සඳහන් වෙනවා. ඇත්තටම මේ නිලසුනකේකුගේ සාක්ෂිය සාක්ෂි ආඥා පනතේ 45 සමග කියවෙන සේසඥ සාක්ෂි ගණයට වැටෙනවා. මේක සම්බන්ධව ඇත්තටම නවනීති වාර්තාවකුත් තියෙනවා. විශේෂයෙන්ම මේක නවනීති වාර්තාවක් වශයෙන් සඳහන් වෙන්නේ මඩකලපුවේදී සිද්ධ වුණ මේ මිනිමැරුමකට අදාළ සාක්ෂි දීමට යාමේදී එහිදී මේ 56 නවනීති වාර්තා 374 මම හිතන්නේ ඔව් 379 එවැනි මේකෙදී මේ මේ නවනීති වාර්තාවේදී සඳහන් වෙනවා මේ නිලසුනක හසුරුවන්නා ලබා දීපු සාක්ෂිය ඒ අවස්ථාවේදී සාක්ෂියක් වශයෙන් විමසන්නේ නැහැ. ඒ විමසන්නේ නැතිවීම සම්බන්ධයෙන් එවකට අපරාධ භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පතිතුමා මේ සම්බන්ධව නීතිපතිතුමාට බ්‍රිතාන්‍ය නඩුවක රදාලව ඒකේ සඳහන් කරනවා මේ මේ යොදාගත් සාක්ෂියක් සම්බන්ධ. ඒ සාක්ෂි සම්බන්ධව ඉදිරිපත් කරන ලද ඇත්තටම විමසුමේදී නීතිපතිතුමාගේ උපදෙස් මත මේ සාක්ෂියට කැඳවීමට හැකියි කියන කරුණ ඉදිරිපත් වෙනවා. ඇත්තටම මේ ඔය නිලසුනකයා කරන ලද සහ නිලසුනකයා හසුරුවන්නාගේ එයාගේ පුහුණුව සහ ඔවුන් විසින් කරන ලද තියුණු හා එවුන්ගේ ඔවුන් කරන ලද සියලුම රාජකාරීන් සම්බන්ධව විග්‍රහ කිරීමේදී ඒම සාක්ෂිය විභාගයට ගත යුතුයි කියන එක එතනදී දැනුම් දීලා තියෙනවා. ඒ අනුව තමයි දැනට ඇත්තටම පොලිස් නිලධාරියෙකු නිලසුනකයෙකු හසුරවන රාජකාරිය තුළ නිලසුනකයා කරන ලද රාජකාරීන් සම්බන්ධව අධිකරණයකදී සාක්ෂිය ලබා දීමට සිද්ධ වුණු සාක්ෂි ආඥා පනතේ 45 වගන්ති යටතේ අපි විශේෂඥ සාක්ෂියක් වශයෙන් තමයි එම සාක්ෂිය ලබා දීමට කටයුතු කරන්නේ. හොඳයි, දැන් හසුරවන්නාගේ පැත්තෙන් නැවතත් සුනකයා දෙසට යොමු වෙන්නට අවශ්‍යයි. සාමාන්‍යයෙන් පොලිස් නිලසුනකෙක් පුහුණු කිරීමේ කාර්යභාරය කියලා කියන්නේ නිලසුනකෙක් දක්වා පුහුණු කිරීමේ කාර්යභාරය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්නා තරමින් ටිකක් අපහසු කාර්යයක්. මොකද සුනකෙක් පුහුණු කරන්නට ලේසි නැහැ කියන කාරණේනේ අපි දන්නේ. ඉතින් ඔබතුමාගේ මම දැනගන්නට කැමති කොහොමද මේ පුහුණු වීම කටයුතු සිද්ධ වෙන්නේ කියන එක. ඇත්තෙන්ම මුලින්ම අපි මම පෙර දැනු දුන්න පරිදි ඒ නිලසුනකයාව අපි විෂයන්ට අනුව පුහුණු වීම ගත්තොත් එහෙම අපි අපරාධ පරීක්ෂණ සුනකෙක් ගත්තොත් අපි ඉස්සල්ලාම එයාට හඳුන්ලා දෙන්නේ තමන්ගේ ස්වාමියාගේ එහෙම නැත්නම් හසුරුවන්නාගේ සුවඳ ඔස්සේ ගොස් ඒ හසුරුවන්නා ඉන්න තැන හොයාගන්න. ඊට පස්සේ අපි විවිධ වූ පුද්ගලයන්ගේ සුවඳ එයාට ලබා දීලා එයාට ඒ ඉව මාර්ගය ඔස්සේ ගමන් කිරීමට අපි පුරුදු පුහුණු කරනවා. එතකොට මේ සුනකයාට හැකියාවක් තියෙනවා දහස් ගානක් ලක්ෂ ගානක් සුවඳ අතරින් අපි හඳුන්ලා දුන්න සුවඳ එයාට හොයාගෙන ගිහිල්ලා නිසි ඉව මාර්ගයේ ගිහිල්ලා ඒ ඉන්න ඒ අපි හඳුන්ලා දුන්න සුවඳ තියෙන පුද්ගලයාව හඳුනා ගැනීමේ විශේෂ හැකියාවක් තියෙන සුනකින්ට. ඒ වගේම මත්ද්‍රව්‍ය සහ පුපුන ද්‍රව්‍ය පුහුණු කිරීමේදීත් එහෙමයි. අපි මූලිකව ඒ කට්ටියට මත්ද්‍රව්‍ය සුවඳ එහෙම නැත්නම් පුපුන ද්‍රව්‍ය සුවඳ හඳුන්ලා දෙනවා. ඒ මූලිකව හඳුනා ගැනීම කරන්න ඕනේ මත්ද්‍රව්‍ය එම නැත්තම් පුපුරන ද්‍රව්‍ය සුවඳ හඳුනා ගැනීමෙන් පස්සේ තමයි අපි ඒ කට්ටියට ඇත්තම අපි දැනට කෘත්‍රිම මත්ද්‍රව්‍ය සහ කෘත්‍රිම පුපුරන ද්‍රව්‍ය අපි ආනයනය කරලා ඒ සුවඳවල් ඔස්සේ සහ සජීවි මත්ද්‍රව්‍ය සහ සජීවි පුපුරන ද්‍රව්‍ය යන දෙකම පුහුණු අපි සන්තකේ තියෙනවා. ඒ මාර්ගයෙන් තමයි ඒ කට්ටිය සුවඳ හඳුන්ලා දීලා විවිධ ප්‍රදේශවල විවිධ ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගුවන්තොට පොළවල හාබස්වල එහෙම නැත්නම් ගුවන් යානාවල නැව්වල දුම්රිය ස්ටාර්ට් කරපු ඉන්ජින්වල යගේ විවිධ වූ ප්‍රදේශවල විවිධ ස්ථානවල අපි මේ පුහුණුවීම් කරනවා. එන්නේ සුනකේකුට ඕනෑම ස්ථානයකදී ඕනෑම බාධකයක් මැද ඒ තමන්ට අපි හඳුන්ලා දුන්න සුවඳ එයාට හඳුනා ගැනීමේ හැකියාවක් ලැබෙනකන් අපි ආ පුහුණු කරලා ඊට පස්සේ අපි ආව පරීක්ෂාවට ලක් කරලා එයාට ප්‍රවීණතාවය ලබා දෙන්නේ ඒ ඕනම තැනකදී එයාට ඒ සුවඳ හඳුනා ගන්න පුළුවන් වුණොත් තමයි. හොඳයි,
මීළඟ කාරණය තමයි දැන් අපි මේ වැඩසටහන ආරම්භයේදීම අපි මේ ඉතිහාසය ගැන කතා කරද්දී කතා කරපු කාරණයක් තමයි මේ ලංකාව පුරාම මධ්‍යස්ථාන 55ක් මේ වෙද්දී නිලසුනකයන් වෙනුවෙන් ඒ කියන්නේ නිලසුනක කොට්ටාස ස්ථාපිත කරලා තියෙනවා කියන කාරණේ කොහොමද ලංකාව පුරා ව්‍යාප්තිය සහ මොන වගේ රාජකාරිය සඳහාද දැන් අපි කතා කළා මොන වගේ රාජකාරිය සඳහාද යොදවා ගන්න කියන කාරණේ ඊට අමතරව කොහොමද මේ නිලසුනකයන් යොදවා ගන්න කියන කාරණේ ගැන අපිට පැහැදිලි කිරීමක් කරමු ඇත්තටම දැනට මේ ශ්‍රී ලංකාව තුල වැදගත් පරමස්ථානවල ආරක්ෂා කිරීමත් වැදගත්. ඇත්තම ගත්තොත් අපි කටුනායක ගුවන්තොටුපළ, ඒ වගේම වරාය, ඒ වගේම අපේ සාමාන්‍යයෙන් ගත්තොත් අපි ආරක්ෂා කළ යුතු වැදගත් ස්ථානවල අපි වෙනමම ඒකක පිහිටුවලා තියෙනවා. ඒ වගේම අපේ විශේෂකාර්ය බලකායත් මේ අවස්ථාවේදී විශේෂ රාජකාරියක් කරනවා. මොකද හේතුව මේ නිලසුනකයන් අපි පුහුණු කරලා ඒ වගේම ලබා දීලා තියෙනවා ඒ ඒ ඒ අනුව ඒ විශේෂකාර්ය බලකායේ නිලධාරිනුත් මේ වෙනකොට බොහෝමයක් රාජකාරීවල නියැලෙනවා ඒ වගේම තමයි දිවයිනේ තියෙන අපිට අදාළ ඒකක 55 තුල අපේ වර්ෂයක් තුල සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය වැටලීම් 500කට වැඩි ප්‍රමාණයකට දායකත්වය ලබා දෙනවා ඒ වගේම අපරාධ විසඳීම පැත්තේදී අපේ නිලසුනකයාගේ ඉව මාර්ග ඔස්සේ අපරාධකරුවන් හඹා යාම සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා දීලා තියෙනවා වර්ෂයකදී අපි සාමාන්‍යයෙන් සහභාගී වෙන අපරාධ මර්ධන කටයුතු වලින් අපි 1000කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට ලංකාව පුරා අපි සාර්ථක තත්ත්වයට පත් කරලා තියෙනවා ඒ වගේම තමයි පුපුරන ද්‍රව්‍ය පරීක්ෂා කිරීම යටතේ අපේ සාමාන්‍යයෙන් අපි සෑම ස්ථානයකදීම පුපුරන ද්‍රව්‍ය සම්බන්ධ සොයා ගැනීමක් කරලා තියෙනවා අපේ අර යුදමය වාතාවරණයන් තුලදී. නමුත් මේ වෙනකොට ශ්‍රී ලංකාව තුල මේ පුපුරන ද්‍රව්‍ය නොමැති බවට තහවුරු කිරීම අපි යන සෑම එකකදීම අපේ නිලසුනකයා ලබා දෙනවා. ඒ අනුව තමයි ඕනම අවස්ථාවක අපි රාජකාරී කටයුතු කරන්න එතන අවස්ථාව ලබා දෙනවා. ඒ නිසා අපේ විශේෂයෙන් මේ ලබා දෙන සංඥාව තේරුම් ගැනීමේ හැකියාව අපේ පුහුණු කරන ලද නිලසුනක හසුරවන්නා තුල තියෙනවා. ඒ වගේම නිලසුනකයාද ඒ වගේම එවැනි ස්ථානයක් හඳුන්වා දීම සම්බන්ධව අපි පුහුණු කරන ලද ඉරියව්වක් තියෙනවා. ඔවුන් ඒ ඉරියව්ව තුල ගමන් කරමින් අපිට ඒක හෝඩුවාව ලබා දෙනවා. ඒ අනුව තමයි අපි ඕනෑම එකක ඩිටෙක්ෂන් එකක් කරන්නේ මේ ස්ථානයේ යම් දෙයක මේකක් තියෙනවා කියන එක. ඉතින් ඒ වගේ නිලධාරීන් අපිට කරලා දීලා තියෙන ලංකාව පුරා කරලා තියෙන සේවාවන් ගත්තොත් ශ්‍රී ලංකා පොලිසියට විශාල කීර්තියක් අත් කරලා දීලා තියෙනවා මේ නිලසුනක කොට්ටාසේ. ඒ අනුව දැනට වර්තමාන පොලිස්පතිතුමාත් ඒ වගේම අපරාධ හා රතවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාත් ඒ වගේම අපරාධ භාර නියෝජ්‍ය පොලිස්පතිතුමාත් යටතේ තමයි මෙම රාජකාරී කටයුතු සිද්ධ වෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ඉතාම වැදගත් ආරක්ෂා කළ යුතු ස්ථාන වගේම සෑම පොලිස් බල ප්‍රදේශයකම පළාත් අනුව සියලුම ස්ථානවල නිලසුනකයන්ගේ රාජකාරී සාර්ථකව ඉෂ්ට කරමින් මේ වෙනකොට කටයුතු කරන බවට නිලධාරීන් ඉතාම සතුටින් කියන්න පුළුවන්. ඔව් අපි ඔතනටම එකතු කිරීමක් කරමුනේ කොච්චර නිලසුනකයන් සංඛ්‍යාවක් මේ වෙද්දි සිටිනවද කියන කාරණය. ඇත්තටම මේ වෙනකොට නිලසුනකයන් මේ විෂයන් අනුව ගත්තොත් අපි යොදවලා තියෙනවා අපරාධ පරීක්ෂණ සඳහා නිලසුනකයන් 85කට වගේ ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම මද්‍රව්‍ය පුහුණු කටේ මද්‍රව්‍ය වැටලීම් සඳහා අපි නිලසුනකෙන් ඒත් 85ක් පමණ 80කට වගේ ආසන්න ප්‍රමාණයක් දාලා යොදවලා තියෙනවා. අපරාධ පරීක්ෂණය සඳහා වෙනමම අපි 100කට වැඩි ප්‍රමාණයක් යොදවලා තියෙනවා. ඒ අනුව මේ වෙනකොට නිලසුනකෙන් 275කට ආසන්න ප්‍රමාණයක් අපි අපරාධ පරීක්ෂණ සහ මද්‍රව්‍ය සහ පුපුරන පරීක්ෂණ සඳහා දීප ව්‍යාප්තව යොදවලා තියෙනවා. අනයරින් තමයි පොලිස් නිලසුනක බලෑණිය කියලා මම හිතන්නේ අපිට හඳුන්වන්නට පුළුවන් පොලිස් නිලසුනක බලෑණිය මෙන්න මේ ආකාරයෙන් තමයි ලංකාවේ මරමස්ථානවල ස්ථානගත කරලා තියෙන්නේ හදිසි අවශ්‍යතාවයකදී අවශ්‍යතාවයන් සඳහා ඔවුන්ගේ සහාය ලබා ගැනීමට. ඉතින් මට අවශ්‍යයි මේ පුහුණු කටයුතු සම්බන්ධයෙන් තවත් කාරණයක් දැන කියා ගන්නට. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනම දෙයක් අපේ උනත් දෙයක් පුහුණු වෙන්නට ගියාට පස්සේ ටික කාලයක් ගත වෙනවා මේ පුහුණු වීම සිද්ධ වෙන්නට. සාමාන්‍යයෙන් පොලිස් නිලසුනකෙක් පුහුණු කරන්නට කොච්චර කාලයක් ගත වෙනවද කියන කාරණේ ගැන අපි පැහැදිලි කිරීමක් කරමු. ඇත්ත වශයෙන්ම නිලසුනකෙක් සුනකෙකු අපි සම්පූර්ණ මූලික පුහුණුව සඳහා මාස 6ක පමණ කාලයක් ගත කරනවා. ඒ සුනකයන්ගේ තියෙන දක්ෂතාවයන් අනුව එම කාලය විටිනිට වෙනස් වෙනවා. සමහරලාට ඉතාම දක්ෂ සුනකයන් ඉන්නවා. ඒකට අපිට පුහුණු කිරීමට මාස 4කින් මාස 3කින් වගේ කාලෙකින් පුහුණුව අවසන් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම සමහර සුනකයන් ඉන්නවා අපි මාස 6ක් නිලධාරියාගේ සහ
අපි සුනකයාගේ ඇති දක්ෂතාවයන් මත මේ පුහුණු කාලය වෙනස් වෙනවා. නමුත් අපේ මූලික පුහුණුව අමු වශයෙන් මාස 6කට අපි පුහුණුවීම් කරනවා මාස 6ක්. මාස 6ක ඒ කාලයක්. හොඳයි. දැන් ඔබ නිවසේ ඉඳලා අපිව බලාගෙන ඉන්නවා නම් ඔබට හිතෙන්නට ඇති කොච්චර වෙහෙසක් දරන්න ඕනේද පොලිස් නිලසුනකෙක් බවට පත් කරන්නට. ඒ කියන්නේ සාමාන්‍ය සුනකෙක් පොලිස් නිලසුනකෙක් දක්වා පත් කරනවා කියන කාරණේ ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒ සඳහා වෙනමම කැපවීමක් අවශ්‍යයි. ශ්‍රී ලංකා පොලිසියේ වෙනමම ඒකකයක් ස්ථාපිත කරලා තියෙනවා පොලිස් නිලසුනක කොටහසේ කියලා. ඒ කොටහසේ හරහා තමයි මේ කාරණා කටයුතු සිද්ධ වෙන්නේ. ඒ සඳහා වෙන වෙනම සුනකයාට හසුරවන්නෙක් සිටිනවා. ඒ හසුරවන්නාගේ දක්ෂතාවයත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඔහු සුනකයා සමග කටයුතු කරන ආකාරය ඉතාමත් වැදගත් වෙනවා. මෙන්න මේ කියන කාරණා ටික මේ කාරණා ටික බොහොමත්ම වැදගත් වෙනවා සුනකෙක් සමග කටයුතු කිරීමේදී. විශේෂයෙන්ම සාමාන්‍ය සුනකෙක් නෙමෙයි පොලිස් නිල සුනකෙක් සමග කටයුතු කිරීමේදී. ඔවුන් නිසා ලංකාවේ අපරාධ බොහොමයක් හඳුනාගෙන තියෙනවා. මද්‍රව්‍ය වැටලීම් සිද්ධ කරලා තියෙනවා. ඔවුන්ගේ මෙහෙවර ගැන කියනවා නම් අපිට වචනවලින් විස්තර කරන්නට අපහසුයි. ඒ තරම් වෙහෙස මහන්සියක් දරලා වචනවලින් ඔවුන්ට කතා කරන්නට නොහැකි වුණත් ඔවුන්ගේ අංග චලනයෙන් ඉරියව් වලින් ඔවුන් මේ දේවල් අපිට පෙන්වලා දීලා අත්අඩංගු ගැනීම කටයුතු සිද්ධ කරන්නට ශ්‍රී ලංකා පොලිසියට විශාල සහයෝගයක් දක්වනවා කියන කාරණය මතක් කරන්නට අවශ්‍යයි. තින් පොලිස් නිලසුනක කොටහස්සය ස්ථාපිත කරලා වසර 75ක් සම්පූර්ණ වෙලා තියෙනවා. එවෙනුවෙන් තමයි අපි මේ වැඩසටහන සංවිධානය කරේ. ඔබට මේ කියන්නව කරන කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණය ගැන පැහැදිලි කිරීමක් සිද්ධ කරන්නට ඉතින් අපිත් එක්ක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට අද මේ ස්ථානයට පැමිණියා ශ්‍රී ලංකා පොලිස් නිලසුනක කොටහසේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කංචන ගොඩකුඹුර මහත්මයා. බොහොමත්ම ස්තුතියි අයිබෝන් කියලා සම්බන්ධනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා පොලිස් නිලසුනක කොටහසේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුහුණු සහකාර පොලිස් අධිකාරී ප්‍රියන්ත කුලසේකර මහත්මයා අපිත් එක්ක එකතු වුණා. බොහොමත්ම ස්තුතියි අයිබෝන්. හොඳයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.